අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අදත් මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි
අදමි උතුම්ම සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර පරසන්ගස්වැව පාරාගොඩ ලිපිණී පදිංචි ඕලු ධම්මිකා සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අපි මේ පින් උතුම්ට සද්ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මියුතුම් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ තේජස්වන්තයින් අතරින් අග්‍රස්ථානයේ ලැබූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව පිළිබඳව චරිත කතාවක් තුලින් කොහොමද අපේ නිවනට ඒක උපකාර කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ සෑම බුද්ධ වචනයක් තුළම තියෙන පිංගුතුනි නිවන් රසය එක්කඳු වචනයක්වත් අපට මේක අපේ නිවනට උපකාරයක් නෑ කියලා කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ මෙවැනි චරිත කතාවක් තුළින් අපට ඉස්මතු කෙරෙන බොහෝ ධර්ම කාරණාවල් තියෙනවා ඒ චරිතයට සම්බන්ධ ආර්යයන් වහන්සේලා සසරේ කටයුතු කරපු විදි පිළිබඳ උන්වහන්සේලා සංසාරේ නිවන වෙනුවෙන් කොයිතරම් කැප වෙලා තියෙනවද කියන කාරණාව ඒ කැප වෙද්දී උන්වහන්සේලා විශේෂයෙන් කරපු දේවල් සහ උන්වහන්සේලාට අත්වැරදුණු දේවල් මගහැරුණු දේවල් මේවා අපට එකින් එක අපේ නිවනට උපකාරයක් කරගන්නට පුළුවන් මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාවත් ඒහා සමාන කතාවක්. අඟුලිමාල මහරහතන් වහන්සේ සංසාරේ පුරාවටම කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු මහ උත්තමයන් වහන්සේ නම. ඒ උත්තමයන් වහන්සේ දැන් සංසාරේ අතරමඟදී එනකොට සුතසෝම ජාතකයේදී වගේ අපට පේනවා කොයිතරම් වැරදි ජීවිත ලබල තියෙනවද කියලා ඒ සාංසාරික පුරුද්ද පිඟතුනි උන්වහන්සේට නිවන් දකින ආත්ම භාවයේදීත් ලැබුණා සුතසෝම ජාතකයේදී අපි වටහා ගත්තා පෝරිසාද්‍යා වෙලා අඟුලිමාල හාමුදුරු ඉන්නකොට මොනතරම් තේජවන්ත භවක් තිබුණද ඒ විතරක් නෙමෙයි කොයිතරම්නම් අකුසල කර්ම රැස් කරගත්තද කියලා ඒ තිකම උන්වහන්සේ නිවන් දකින ජීවිතයේදී කරගන්න ලැබුණා සසර අකුසල කර්මී කොයිතරම් භයානකයිද කියන කාරණාව මෙතනදී හරි අපූර්වට ඉස්මතු වෙලා පේනවා මේ සාංසාරික පුරුද්ද අපේ සසරට කොයිතරම් බලපෑමක් කරනවද කියන කාරණාව කියනවනම් හොඳම නිදර්ශනේ තමයි අජාසත් රජතුමා අපි අහලා තියෙන අජාසත් රජතුමා මේ ආත්ම භාවේ බිම්බිසාර රජතුමා වෙච්ච තමන්ගේ පිය රජතුමා ඝාතනය කරා කියලා. නමුත් අජාසත් රජතුමා පිඟුතුනි සංසාරී ජීවිත ගණනාවකදී පීතෘඝාතක කර්මී කරලා තියෙනවා. බොහෝ වාරවල පීතෘඝාතක කර්මී කරගෙන තියෙනවා. ජාතක පාළියේ ඒ කාරණාව ජාතක කතා කිහිපයක විස්මතු වෙනවා. ඒතර මේ ජීවිතේ ඒ සසර පුරුද්දෙන්ම ආපු දේ උන්වහ ඒ අජාසත් රජතුමා ක්‍රියාත්මක කළා. එහෙමනම් මේ සසර පුරුදු අපිට උත්සාහ කළ නැති කරගන්න වීර්ය වැඩුවේ නැති වුණොත් මේක හොඳට තේරෙනවා අපට සංසාරේ නරක පුරුද්දක් නම් පුරුදු කරගෙන යන්නේ බොහෝ අනර්ථයක් පිනිස ඒ කාරණාව හේතු වෙනවා කියලා. සුදුසෝම ජාතකයේදී පෝරිසාද්‍යා වෙලා ඉන්නකොට බ්‍රහ්මදත්ත රජතුමා වෙලා කලින් ඉන්නකොට මිනිමස් කන්නතරම් ආසාවක් හිතට ආවි මොකක් නිසාද ඊට පෙර ජීවිතවල යක්ෂ ආත්මයක් ලැබලා මිනිමස් කාපු එකේ පුරුද්ද නිසා එහෙමනම් අකුසල කර්ම කරගන්නකොට ඒ අකුසල කර්ම තුලින් පිඟත්නි අපි සසරට පුරුද්දක් ඇති කරගන්නකොට සංසාරේ ඒ අකුසල කර්මී කරන්නට අවශ්‍ය කරන කාරණාවල් එකතු වෙච්ච තැනදී අපි අකුසලේ විපාකයේ දැනගත්තත් ඒ අකුසලේ කරන්න තරම්
දක්ෂ කෙනෙක් බවට අපිපත් වෙනවා. අඟුලිමාල කුමාරයාට තුනි ආන්න ඒ ටිකමයි. දැන් අපි සඳහන් කර අඟුලිමාල කුමාරයා මිනිසුන් දහසකගේ ඇඟිලි එකතු කරගන්න තව අවශ්‍ය වෙන්නේ එකම කැඟිල්ලයි. මහා කරුණා සමාපති ඥානින් ලෝකයේ දිහා බලලා සසරට ඇද වැටෙන්න හදන තවත් සත්වෙක් සංසාරේ මුදවන්නට යන වීරිය වගේ වීරියක් යොදවලා අපේ භාග්‍යවතුන් වහන්සේ මහ වණියට තනියම පිවිසෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාල කුමාරයාගේ මාන්‍ය නැති කරන්න ඉරිදියක් පානවා. කොහොමද ඉරිදිය පාන්නේ? අඟුලිමාල සොරා බුදුරජාණන් වහන්සේගේ පසුපසින් දැන් ගමන් කරනවා. බලවත් වීරියක් Tamanට තියෙනවා. නමුත් ඔහුගේ කායික ශක්තිය පිළිබඳව ඇති වෙලා තිබෙන මේ මාන්‍ය නැති කරන්න භාග්‍යතුන් හන්සේ ඉරිදියක් පානවා. කොහොමද ඒක කරන්නේ? භාග්‍යතුන් හන්සේ පොලොවක් නිර්මාණය කරනවා. ඒ භූමිය විශාල භූමියක් බවට පත් කරනවා. විශාල භූමි ප්‍රදේශයක් බවට නිර්මාණය කරලා ඒ පොළොව තලෙවේ මැද භාග්‍යවතුන් වහන්සේ පියවි ගමනින් වඩිනවා. අඟුලිමාල සොරා කෙලවරකින් දුවගෙන එනවා. භාග්‍යවතුන් වහන්සේ තලයේ කෙලවරට වඩිනකොට අඟුලිමාල හොරා තාම ඉන්නේ පොළොව තලයේ මැද. ඉන්පසු අඟුලිමාල සොරත් භාග්‍යවතුන් වහන්සේත් අතර තියෙන මේ භූමි ප්‍රදේශය අඟුලිමාල සොරාගේ පැත්තට ආපස්සට පෙරළෙන විදිහට රැලි ලංවනවා. භාග්‍යතුන් හන්සේ ඉන්න පැත්තට ඉදිරියට රැලි ලංවනවා. ඒ තියෙන ඉඩ සමහර වෙලාවට වැඩි කරනවා. ඒ ඉඩ වැඩි කරලා සමහර වෙලාවට තලයක් පෙන්නනවා, සමහර වෙලාවට ගඟක් පෙන්නනවා. මෙන්න මේ වගේ ඉරිදියක් පානවා. අඟුලිමාල සොරාට ඒ අතට මේ අතට පැන පැන යන්න ඒ නිසා වෙලාවක් ගත වෙනවා. දැන් මේ අඟුලිමාල සොරාට කොයිතරම් වේගයක් තියෙනවද? වාත වේගයක් වගේ බලවත් වේගයක් තියෙන්නේ. හරියට ආජානීය සිංහිකෝගේ වගේ වේගයක්. කවුද මේ ආජානීය සිංහයා කියලා කියන්නේ? අපේ ධර්මී සිංහ වර්ග හතරක් ගැන සඳහන් කරනවා. ඒකෙන් විශේෂ සිංහෙක් තමයි මේ ආජානීය සිංහයා කියලා කියන්නේ. මේ සිංහ ජීවත් වෙන්නේ හිමාලයේ. ඔවුන් වැඩිපුර වාසය කරන්නේ රත්තරන් රිදී ගුහාවල් වල. මේ සිංහව පිංගුතුනේ සාමාන්‍යයෙන් දවස් 7කට සැරයක් ගුහාවෙන් එළියට බහිනවා. උදාහරණයක් ඇට්ටියට බොහෝ වෙලාවට ගුහාවෙන් එළියට එනවා නම් එන්නේ කාරණාවල් තුනකට. ශරීර කෘත්‍ය කරගන්න, එහෙම නැත්නම් සිංහ දේනුවක් සමග රාගයෙන් බැඳෙන්න, එහෙම නැත්නම් ආහාර හොයාගන්න. දැන් මේ ආජානීය සිංහයා ගුහා ద్వාරයට ඇවිල්ලා මුලින්ම කරන්නේ ඇඟමැලි කඩනවා. එහෙම ඇඟමැලි කඩලා ඉවර වෙලා වටපිට බලලා තමන්ගේ මුවින් මහා හඬවල් තුනක් පිට කරනවා. එක්වරක් හඬනවා, ඊළඟට මද වේලාවක් ගිහිලා දෙවන වතාවට හඬනවා, ඊළඟට තුන්වෙනි වතාවේ ගිහිල්ලා තුන්වෙනි වතාවෙත් තවත් හඬක් නගනවා. ඇයි හඬවල් තුනක් නගන්නේ? ආජානීය සිංහයාගේ ස්වභාවය තමයි මේ ආජානීය සිංහයා තමන්ට අවශ්‍ය කරන එක ගොදුරයි තමන් වණින් දැහැගන්නේ. හැබැයි ඒ ගොදුර ලබා ගන්න යන මොහොතේ තමන්ගේ හඬ ඇහිලා බියටපත් වෙලා සමහර සත්වයෝ කඳු වලින් ඇදගෙන වැටිලා ජලයන් වලට ඇදගෙන වැටිලා නිකරුණේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පළමු හඬ නිකුත් කරලා ආජානීය සිංහයා වනේන සත්‍යයන්ට අඟවනවා තමන් දැන් එන්නේ සෝදානම් වෙන්නේ කියලා. මද වේලාවකින් දෙවන හඬ නිකුත් කරනවා. ඊළඟට සිංහයා දෙවන හඬෙන් කියනවා ඊළඟ හඬ නිකුත් කරනකොට එනවා කියලා. තුන්වෙනි හඬ නිකුත් කරනකොට පිංගුතුනි ගුහා ద్వාරේ හඬ නිකුත් කරලා වේගෙන් දිව ගිහිල්ලා
තමන්ට අදාළ කරන සත්‍යාව අල්ලගෙන තමන් ගුහාද්වාරයේදී නිකුත් කරපු හඬත් සතාව අල්ලගන්න කොට අහගන්නවා. ඒ කියන්නේ ශබ්දේ වේගියට වඩා වේගයක් මේ ආජානීය සිංහයාට තියෙනවා. එතකොට හිතන්න ඒ සිංහයාගේ වේගය කොයිතරම් නම් ප්‍රබලද මොනතරම් බලවත් වේගයක්ද මේ සිංහයාට තියෙන්නේ. තුන්වෙනි හඬ නිකුත් කරලා ඒ තුන්වෙනි හඬ සිංහයා තහනම ගුදුර අල්ල ගන්නකොට ඒ තරම් බලවත් වේගයක් මේ ආජානීය සිංහයාට තියෙනවා. සීහ සූත්‍රයේ මේ කාරණාව හරි අපූර්වවට විස්තර කරලා තියෙනවා. එතකොට මේ අඟුලිමාල සොරාටත් ඊතරම් වේගයක් තියෙනවා. ආජානීය සිංහේකුගේ වගේ වේගයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ වේගය නම් එහෙම හඳුන්වන්න බෑ. ඒ ආජානීය සිංහයටත් වඩා වේගයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. අපි පසුගිය සතියේ දේශනාව ආරම්භක දේශනාවේදී සඳහනක් කරා භාග්‍යවතුන් වහන්සේගේ මේ නාරායන සංඝහත බලය නම් මේ කායික ශක්තිය පිළිබඳව කාලාව කංච ගංගෙයන් පණ්ඩරං තම්බ පිංගලං ගංග මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා මේ භාග්‍යවතුන් වහන්සේගේ කායික ශක්තිය කොච්චර ප්‍රබලද කියලා සඳහන් කරා. ඒකට කියනවා නාරායන සංඝහත බලය කියලා. බුදුරජාණන් වහන්සේගේ කායික ශක්තිය එතරම් බලවත් නම් මේ වේගය කොච්චර බලවත්ද? නමුත් භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ඒ වේගය උන්වහන්සේගේ බුද්ධත්ව අවස්ථාවේදී පෙන්වලා නැහැ. පියවි වේගය. බුදුරජාණන් වහන්සේ දැන් ඉදිරියෙන් වඩිනවා. අඟුලිමාල සොරා පසුපසින් එනවා. අඟුලිමාල සොරා තමන්ගේ වේගය ගැන ඇති වෙලා තිබිච්ච මේ මාන්නය මද වේලාවකින් බේරෙනවා. මද වේලාවකින් නැති වෙනවා. තමන්ට ඒ කාරණාව පිළිබඳව තමන්ගේ හිතේ මෙන්න මෙහිම සිතුවිල්ලක් උපදිනවා. අච්චරියං වතබෝ අබ්බූතං වතබෝ ආශ්චර්යයි අද්භූතයි. අහං හි පුබ්බේ හත්තිම්පි දාවන්තියේ අනුපතිත්වා ගන්හාමි. මම යුද්ධ කරනකොට ඇත්තු දුවනකොට පිටිපස්සෙන් ගිහිලා ඇතුන් වල්ලනවා. අස්සම්පි දාවන්තං අනුපතිත්වා ගන්හාමි. අශ්වය දුවනකොට මම පිටිපස්සෙන් ගිහිලා අශ්වය අල්ලනවා. රතම්පි දාවන්ති අනුපතිත්වා ගන්හාමි. අධික වේගෙන් යන රතපවා පිටිපස්සෙන් ගිහිලා මං අල්ලනවා. මට බඩගින්නක් ඇති වෙච්ච වෙලාවට මම මුවන් රංචුවක් ඉන්න තැනකට ගිහිල්ලා හයියෙන් ශබ්දයක් නගනවා. ඒ ශබ්දයට බියටපත් වෙච්ච මුව නොයෙක් තැන්වල දුවන්න පටන් ගන්නවා. එහෙම දුවන් යන මුවන් අතර මට ප්‍රියමනාප මුවෙක් ඉන්නවා නම් ඒ මුවගේ පසුපසින් ගිහිල්ලා මිගම්පි දහවන්ති අනුපතිත්වා ගන්හාමි. මුවාගේ පසුපසින් ගිහිල්ලා මම මුවා වල්ලනවා. මෙතරම් කායික වේගයක් තියෙන මට ඉමං සමනම් පකතියා ගච්ඡන්තං. නමුත් විශ්‍රමණයා දුවනවා පේන්නේ නෑ. පියවි ගමනින් ගමන් කරනවයි පේන්නේ. එහෙම පියවි ගමනින් ගමන් කරන මේ ශ්‍රමණයාගේ ළඟට ඇයි මට කිට්ටු වෙන්න බැරි කියලා, ළඟටවත් කිට්ටු වෙන්න බැරි කියලා ප්‍රශ්නයක් හිතේ උපදිනවා. සබ්බතාමේන ගච්ඡන්තෝ නසක්කෝ සම්පාපුනින්තු. ඇයි මට සියලු වේගෙන් දුවලත් ළඟටවත් කිට්ටු වෙන්නට බැරි? ඒ වෙලාවේ අඟුලිමාල සොරා බුදුරජාණන් වහන්සේ දෙස හැරිලා භාග්‍යවතුන් වහන්සේට මෙනි මෙහෙම කියනවා. තිට්ට සමන, ඔහොම නවතින්න නවතින්න ශ්‍රමණය. ශ්‍රමණය ඔහොම සිටුව සිටුව ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපිළිතුරු දෙනවා. පිතු අහං අඟුලිමාල, මම නැවතිලා ඉන්නේ.
අඟුලිමාල ත්වංච තිට්ටා අඟුලිමාල මම නම් නැවතිලා ඉන්නේ නුඹත් නැවතින්න ඒ විලාවේදී මේ අඟුලිමාල සොරාට මේ කාරණාව පිළිබඳව හිතේ දිගිඩියාවක් ඇති වෙනවා අඟුලිමාල සොරාට මෙහිම හිතෙනවා ඉමේකෝ සමනා සක්්‍ය පුත්තියා සත්‍යවාදීනෝ සත්‍ය පටිඤ්ඤා මේ ශ්‍රමණයන් වෙච්ච ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියෝ සත්‍යවාදීන් සත්‍ය කියන්නේ ප්‍රතිඥා දීලා තියෙන සත්‍ය පටිඤ්ඤා මේ සත්‍ය කියන්නේ ප්‍රතිඥා දීලා තියෙන්නේ නමුත් මේ ශ්‍රමණය යමින් සිටියදීම මෙහෙම කියනවා තිතෝ අහං මම නැවිතිලා ඉන්නේ අඟුලිමාල පංච තිට්ටා ඔබ නවතින්න යන උන්වහන්සේ කියනවා මම නැවතිලා කියලා නැවතිලා ඉන්න මට කියනවා මම යනවා කියලා අඟුලිමාල සොරාට මේ වාක්‍ය හරියට සිංහනාදියක් මහා ගර්ජනාවක් වගේ තමයි ඇහෙන්නේ අට කතාවේ සඳහන් කරනවා තිතු අහං අඟුලිමාල කියන වචනිය මහා ගර්ජනාවක් වගේ ඇහෙනවා ආන් එතකොට හිතෙනවා මේ වෙන කවුරුවත් වෙන්න බෑ මේ මහා මායා නම් දේවීගේ පුත්‍රාත්නිය වූ සිද්ධාර්ථ නම් ශ්‍රමණ රජුරුවන්ගේ ගර්ජනාව වෙන්නට ඕන එනම් තීක්ෂණ ඇස් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මාව දැක්කා කියලා මට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ මට සංග්‍රහ පිණිස තමයි මේ වැඩම කරලා තියෙන්නේ කියලා අඟුලිමාල සොරාට හිතේ සිතුවිල්ලක් හටගන්නවා ඒ වෙලාවේ අඟුලිමාල සොරාට භාග්‍යතුන් වහන්සේට මෙනිමෙම් ගාථා වගයක් කියනවා සොරා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ගච්ඡං වදේසි සමන තිතෝම්හි ගමන් කර සිටියේදීම සිටිමි කියලා කියනවා මමංච කුසී තිතමැට්ටි තෝති මේ සිටියා වූ මට නොසිටියා කියලාත් කියනවා පොච්චාමිතං සමන ඒතමත්තං ශ්‍රමණය මම මේ අර්ථය නුඹගෙන් අහනවා කතං තිතෝ ත්වං අහමට්ට තිතෝම් හීති ඔබ කෙසේ සිටියාද කෙසේ මම නොසිටියේද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අඟුලිමාල කුමාරයා අහනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිතෝ අහං අඟුලිමාල සබ්බදා අඟුලිමාල මම හැමදාම නැවතිලා ඉන්නේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සියලුම ඉපදුණු සත්‍යයන් කෙරෙහි දඬුවම අතහැරලයි මන් නැවතිලා ඉන්නේ තුවංච පාණීසු අසඤ්ඤතෝසි පණ තියෙන සත්‍යයන් කෙරෙහි හික්මීමක් නුඹට නෑ තස්මා තිතෝ හං තුවමට්ටිතෝසි අන්න ඒ ආකාරයෙන්ම මම සිටියමි කියලා කියනවා නුඹ නොසිටියමි කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක තමයි සිංහනාදී හැටියට හඳුන්වන්නේ මොන ඉරියව්වෙන් නැවතිලා හිටියත් කරුණාව නැති පුද්ගලයා වේගයෙන් නිරයට ගමන් කරමින් ඉන්නේ ඒ නිසා ඔහු සිටියේ නැහැලු ඔහු හැම වෙලෙම වේගෙන් ගමන් කරනවා මොන දිශාවටද නිරය තියෙන දිශාවට හැබැයි කුසලෙන් යුක්ත පුද්ගලයා කුසල් කරන පුද්ගලයා කරුණාව තියෙන පුද්ගලයා මේ ඉරියව්වෙන් නැවතිලා නොසිටියට වේගයෙන් නිවන දිහාවට ගමන් කරනවා ඉරියව් වලින් ගමන් කළත් ඔහු නැවතිලා නැහැ නමුත් ප්‍රාණීන් කෙරෙහි හික්මීමට පැමිණි පවුකරන එක නවත්තුපු පුද්ගලයා නිරය දිහාවට ගමන් කරන එක නවත්තලා තියෙන්නේ ඒ නිසා ඔහු ඉරියව්වෙන් ගමන් කළාට එකතැන නැවතිලා ඉන්න කෙනෙක් නමුත් ඉරියව්වෙන් නැවතිලා හිටියට අකුසල් කරන කෙනෙක් නම් පුද්ගලයන් කෙරෙහි කරුණාව මෛත්‍රිය නැති පුද්ගලෙක් නම්
ඒකිනා හිතගෙන එකතැන හිටියත් ඔහු නිරියට ගමන් කරන පුද්ගලයෙක්. මේ කාරණාව අතිවිශේෂ කරුණා. බුදුරජාණන් වහන්සේ අන්නේ ඒ නිසයි අඟුලිමාල කුමාරයාට කියන්නේ මම නම් නැවතිලා ඉන්නේ. නමුත් ඔබ නැවතිලා නැහැ. ඔබත් නවතින්න. ඒ ප්‍රකාශයත් සමග අඟුලිමාල සොරාගේ හිත ගාතාවල් අවසාන වෙනකොටම පැහැදෙනවා. තමන්ගේ අර වැසිලා තිබිච්ච මාන්නේ නැතිවෙලා ගියපු නිසා දැන් ප්‍රඥා ඇස ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අඟුලිමාල සොරා භාග්‍යවතුන් වහන්සේ දිහා බැලලා කියනවා කිරස්සං වතමේ මහිතෝ මහේසි බොහෝ කාලයකට පස්සේ ඒකාන්තෙම මේ මහා ඍෂිතුමා මේ මහවණේට ලැබුණා. සෝහං චරිස්සාමි පහය පාපං ඒ ඔහු නිසා මම පව් ප්‍රහාණය කොට හැසිරෙමි. ඔබගේ ගාතාවල් ටික අහලා මේ සද්ධර්මයේ අහලා මගේ පව් ප්‍රහාණය කරලා පව් කරන එක නතර කරලා මට වාසය කරන තරම් හිතට ශක්තියක් ආවා. ඉත්තේව චෝරා අසිමායුදංච අඟුලිමාලසොරා ආන් ඒ වෙලාවේ ඒ සිතුවිල්ලත් සමග තමන්ගේ අතේ තිබිච්ච කඩු දුනු සම්කඩ ආදීමී ආයුධ නොයෙක් සැතපුම් ගණන් දුරට ඈතට විසි කරනවා. එහෙම ඈතට විසි කරන්නේ ආයි කිසිදු ආකාරයේ සිතුවිල්ලක් හෝ ඇති වුණොත් තමන්ට ප්‍රාණඝාත කරන්න වෙයි කියන බයක් හිතේ ඇති වෙච්ච නිසා තමන්ටවත් වෙනත් කෙනෙකුටවත් හොයාගන්න බැරි වෙන විදියට මේ මහා වණයට ඒව විසි කරනවා. එහෙම විසි කරලා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලෙහි වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දික වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා ඒ වෙලාවේ ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි ඉල්ලනවා. ස්වාමීනි දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට ඔබ වහන්සේ කරුණාව දක්වනසේක. ඔබ වහන්සේගේ ශාසනේ මාව පැවිද්දෙක් කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනා කරනවා. ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ තමේහි බික්කු එව මහන්ව කියලා ඒහි බික්කු ප්‍රෝජ්ජාවෙන් උන්වහන්සේ පැවිදි කරගන්නවා. අඟුලිමාල තෙරුන් වහන්සේ ඒහි බික්කු ප්‍රෝජ්ජාවෙන් පැවිද්ද ලබනවා. ඒහි බික්කු ප්‍රෝජ්ජාවෙන් පැවිද්ද ලබන භික්ෂුවකට අමුතුවෙන් උපසම්පදා කර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒහි බික්කු භාවයෙන්ම ඔහුගේ උපසම්පදාව සම්පූර්ණ වෙනවා. දැන් අඟුලිමාල කුමාරයාව දමනය කරලා අඟුලිමාල කුමාරයාව පැවිද්දෙක් බවට පත් කරලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු අඟුලිමාල තෙරුන් වහන්සේගේ අතට දීලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. අඟුලිමාල තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් පසුපසින් හරියට උපස්ථායක ශ්‍රමණියා වගේ වඩිනවා. එහෙම වැඩලා ක්‍රමක්‍රමයෙන් සැවැත් නුවරට වැඩම කරනවා. සැවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන කාලේ පසේනදී කොසල් මහ රජතුමාගේ නුවර ඇතුළු දොර ළඟ මහා ජනතාවක් රැස් වෙලා මහාඩි ශබ්ද කරනවා. ඔවුන් කෑග ගහ කියනවා දේවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍ය ඔබ වහන්සේගේ රටේ අඟුලිමාල කියලා දරුණු හොරෙක් ඉන්නවා. මහරජ ඒ හොරා ලුද්දෝ ලෝහිත පානී හත පහතේ නිවිට්ටෝ අදාය පන්නෝ පාන භූතේසු තේන ගාමාපි අගම නිගමාපි අගිනම කතා ජනපදාපි අජනපද කතා. ඔහු ගම් නියම් ගම් කරනවා, ජනපදනු ජනපද කරනවා, ගම්
නොගම් කරනවා. ඊටාම දරුණුයි ලේ තැවරුණුවක් තියෙනවා. මෙරීම් පැහැරීම් දෙකටම දක්ෂ වෙනවා. ඔහු මිනිසයන් මරා ඇඟිලි මාලයක් කරේ දාගෙන මේ ගම්වල සැරිසරනවා. මහරජා අපිව මේකින් වලකා දෙන්න කියලා මහා ජනතාව රැස් වෙලා රජතුමාගේ රාජ්‍යයට එන්න රජතුමාට කියනවා. මේ කාරණාව ඇහෙනවා කොසල් මහ රජතුමාගේ ළඟ හිටපු බග්ගව කියලා බ්‍රාහ්මණයාට. බග්ගව පුරෝහිතයා ඊශනීම ගෙදරට ගිහිල්ලා මන්තානි බැමිණියට මේ කාරණාව කියනවා. ඒ වෙලාවේ මන්තානි බැමිණිය පිටත් වෙන්න හදනවා තමන්ගේ පුතාව මරණික වළක්වන්න පුතාව බේරගන්න. හැබැයි බග්ගව බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ දහමේ ඉන්න කෙනෙක් නිසා මන්තානි බැමිණියට කියනවා සොඳුරිය මේ ලෝකේ පුද්ගලයෝ හතර දිනක් ඉන්නවා විනාශ විශ්වාස කරන්නට බැරි. කවුද මේ පුද්ගලයෝ හතර දෙනා? සොරා මගේ කලින් යාළුවෙක්. දැන් සොරෙක් වුණාට මොහු කලින් යාළුවෙක් කියලා විශ්වාස කරන්න බෑ කියනවා. රජ්ජුරුව අපට කලින් සැලකුවා. එහෙම කියලා රජ්ජුරුවනෝ විශ්වාස කරන්න බෑ කියනවා. තමන් කලින් නිදාගත්ත කොළ ඇතිරිය මම කලින් නිදාගත්ත කොළ ඇතිරිය කියලා විශ්වාස කරන්න අමාරුයි කියලා කියනවා. මොකද එතන කොළ ඇතිරි දැන් සතු ඉන්න පුළුවන්. ඒ වගේමයි ස්ත්‍රිය දැන් තමා කියන දෙයට අනුකූලයි කියලා ස්ත්‍රියවත් විශ්වාස කරන්න බෑ කියලා කියනවා. හැබැයි මෙහෙම හතර දිනක් වෙන් කරලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි, මේක බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීමක්. දැන් මේ බ්‍රාහ්මණයා බග්ගව පුරෝහිතයා මේ කාරණාවට අනුව මෙයා තමන්ගේ කලින් පුතා දැන් සොරෙක් වුණාට කියලා විශ්වාස කරන්න අමාරුයි. බැමිණියට ඒ කාරණාවල් පැහැදිලි කළ දුන්නට අම්මා නිසා සිහිය පවත්වා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසයි මන්තානි බැමිණිය තමන්ගේ පුතාව බේරගන්න වණයට ප්‍රවිෂ්ට වෙන්නේ. රජතුමා දැන් මේ මහජනතාවගේ කීම අහලා මහජනතාව මේ දරුණු සොරාගෙන් බේරගන්න ඕනේ කියලා හිතලා පසේනදී කොසල් රජු අශ්වයන් 500කින් හැදිච්ච පිරිවරකින් සැවැත් නුවරින් මහදවල් නික්මෙනවා. හැබැයි කෙලින් අඟුලිමාල් සොරා ඉන්න වණයට යන්නේ නැහැ. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ප්‍රවිෂ්ට වෙනවා. ඇයි මේ රජතුමා 500ක් අශ්වය අරගෙන යන්නේ? පාබල හමුදාවක් වෙනම අරගෙන යන්නේ නැණි. කොසල් මහ රජතුමා කියලා කියන්නේ අති දක්ෂ සටන්කාමී. මුළු ජම්බුද්වීපයේම එහෙම අති දක්ෂ සටන්කාමින් 3 දෙනෙක් හිටියේ. කවුද 3 දෙනා? බන්දුල සේනාධිපති, කොසල් මහ රජතුමා, මහාලි ලිච්ඡවි. මේ 3 දෙනාම එකට තමයි ශිල්පායතන ඉගෙන ගත්තේ. දක්ෂ සටන්කරුවෝ. බන්දුල මල්ල කියලා කියන්නේ මල්ල රජදරුවන්ගේ පරම්පරාවේ කෙනෙක්. නමුත් ඒ බන්දුල මල්ල ඉගෙනගෙන ආවට මල්ල රජදරුවෝ තමන්ට රාජ්‍යයක් කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. කොසල් මහ රජතුමා තමන්ගේ ශිල්පාතනේ ඉඳලම ඉගෙනගත්තු යාළුවෙක් නිසා කොසල් මහ රජතුමා රජබවට පත් වුණාම රජතුමාගේ සේනාධිපති තනතුර දරනවා. බන්දුල සේනාධිපති මොනතරම් දක්ෂ සටන්කාමීක්ද කියලා කියනවා නම් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා බන්දුල සේනාධිපති විවාහ වෙලා හිටියේ බන්දුල මල්ලිකා කියන කාන්තාවත් එක්ක. ඇයට දරු ප්‍රසූතියක් සිද්ධ වෙනවා. මේ දරුව පිළිසිඳ ගත්ත වෙලාවේ ඇයට හිතේ දොළු දුකක් ඇති වෙනවා.
ඒ දොළදුක ඇති වෙච්ච වෙලාවේ බන්දුල සේනාධිපතිට මේ කාරණාව සිහිපත් කරනවා ස්වාමීනි මට විශාලා මහනුවර ලිච්ඡවීන්ගේ රාජ්‍යයේ ලිච්ඡවීන්ට අයත් පොකුණකින් ආන්න ආසයි විශාලා මහනුවර ලිච්ඡවි රජවරු හිටියා 7707 එක රජෙකුට එක මාලිගාවක් එක නාන පොකුණක් එක ආරණ්‍යයක් එක රාජ්‍යයක් කියලා එක රජෙකුට එක ගානේ තිබුණා සමෝහාණු රාජ්‍යපාලනයක් තිබිච්ච මේ විශාලා මහනුවර ඒ ලිච්ඡවීන්ගේ ලිච්ඡවි රජවරුන්ට අයත් කිසිවක් අන්නේ පිරිසට පරිහරණය කරන අවස්ථාවක් දුන්නේ නැහැ දැන් මේ නාන පොකුණත් ඒහා සමානයි නමුත් දැන් බන්දුල සේනාධිපතිගේ බිරිඳට ඇතිවෙච්ච මේ දොළදුක නිසා බන්දුල සේනාධිපතිගේ බිරිඳ බන්දුල සේනාධිපති අරගෙන විශාලා මහනුවරට ගිහිල්ලා ලිච්ඡවි රජවරු නාන පොකුණකට දාලා නාවනවා මේක දැනගත්තු ලිච්ඡවි රජවරුන්ට හිතේ ද්වේෂයක් ඇති වුණා ඔවුන් 500 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මේ බන්දුල සේනාධිපතිගේ පසුපස ලුහු බඳිනවා සේනාධිපතිතුමා මරන්න නමුත් ලිච්ඡවි රජවරුන්ගේ නායකයා යන කුමාරවරු 500 දෙනාට කියන නුඹල යන්න එපා නුඹල ඔය හැප්පෙන හදන සාමාන්‍ය පුද්ගලෙක් එක්ක නෙමෙයි එනිසා නුඹලගේ ගමන නුඹල නතර කරන්න ඒ වෙලාවේදී අර 500 දෙනා ඒකී මහන්නේ නැතුව යනවා බන්දුල සේනාධිපති ඉදිරියට ගමන් කරනවා ලිච්ඡවි රජවරුන්ගේ නායකයා යන 500 දෙනාට කියනවා එහෙනම් නුඹලා අඩුමතරමේ මේ කියන වචනේවත් අහගන්න නුඹලා යනකොට නුඹලගේ ඔය රතවල් මහ වලකට වැටෙන්න පුළුවා ඒ වලට වැටුණු වෙලාවෙ ඉතින් එහා පැත්තට යන්න එපා බැරි වෙලාවකත් නුඹලා ඒ වලෙන් එගොඩ වෙලා ඉදිරියට ගමන් කළොත් නුඹලට මහා ශබ්දයක් අහන්න ලැබි ඒ ශබ්දෙ ඇහිලා ඉවර වෙනකොටම හිතන්න එහෙනම් නුඹල මැරිලා කියලා නමුත් ලිච්ඡවි රජවරුන්ට මේ 500 දෙනාට බන්දුල සේනාධිපතිත් එක්ක තියෙන දැඩි තරහ එනිසාර කීම අහන්න නැතුව 500 දෙනාම මොහුගේ පසුපසෙන් ගමන් කරනවා කලින් ලිච්ඡවි රජතුමා කිව්වා වගේම යනකොට ඉදිරියෙම ගිය පුරතය වලකට වැටෙනවා ඊළඟට ඒ වලිනුත් එගොඩ වෙලා ටික දුරක් යනකොට මහා හඬක් ඇහෙනවා ඉදිරියට යනකොට බන්දුල සේනාධිපති නැවතිලා ඉන්නවා 500 දෙනා ගිහලා වට කරගත්තා සේනාධිපතිතුමා නිහඬ වෙලා ඉන්නකොට ලිච්ඡවි කුමාරවරු කියනවා අපි ආවි නුඹත් එක සටන් කරන්න එන්න අපිත් එක සටන් කරන්න කියලා බන්දුල සේනාධිපති කියනවා මෙරුණු මිනිසුත් එක මොන කතාවද? එතකොට රජවරු hina vevi අත්පොල සන්දිදි බන්දුල සේනාධිපතිට විහිළු කරනවා. ඒ වෙලාවේ බන්දුල සේනාධිපති කියනවා මා කියන කාරණාව නුඹලට සැකයි නම් ඔය අන්තිම කෙනාගේ තියෙන සන්නාහය ගලවන්න කිව්වා. ඇඳන් ඉන්න සන්නාහය ගලවනවා ඉවත් කරනකොටම ඔහු එතනම ඇදගෙන වැටලා මරණයට පත් වුණා. පිංගත්නි මොකද එහෙනම් මේ වෙලා තියෙන්නේ? බන්දුල සේනාධිපතිගේ ළඟ තියෙනවා විස පොපු ඊතල. එක ඊතලයක් අරගෙන බන්දුල සේනාධිපති යමින් ගමම්ම තමන්ගේ රතයට එක පාදයක් තබලා වේගෙන් දුන්න ඇදලා ඊතලේ විදිනවා. අර වේගෙන් දුන්න අදින්න ශක්තිය ලබා ගන්න පාදය රතයට තබද්දී ඒ ශක්තියේ වේගයෙන් අර පාදේ රතයේ රෝද පොළවේ ගිලිනවා අන්න ඒ ගිලෙන තැන තමයි අර විදිහට වලක් හැදෙන්නේ ඒකයි කිව්වේ යනකොට රතය වලකට වැටුණා නවතින්න කිව්වා ඊළඟට මහා ශබ්දයක් ඇහෙනවා බන්දුල සේනාධිපති දුන්න ඊතලින් අත්හරිනකොට එතකොටම
ඊතලියර 500 දිනාගේම ශාරීරියේ සන්නාහයන් සිදුරු කරමින් යනවා. දැන් කවුරු හරි කෙනෙක් සන්නාහය ගලවනකොට අර සිදුරු වෙලා තියෙන තැනින් ශාරීරියේ කැපිලා ඒ විස ශාරීරිය පුරාවට ඇද ගන්නවා. ඒ නිසායි මොහොතෙම මරණයටපත් වෙනවා. එතකොට බලන්න බන්දුල සේනාධිපතිගේ කායික ශක්තිය ඒ කායික ශක්තිය එහෙමනම් කොසල් මහරයිතුමාගේ කායික ශක්තිය කොහොමද ඇද්ද මම මේ බන්දුල සේනාධිපති කතාව සඳහන් කළේ ආන්න ඒ නිසයි දැන් ඊතරම් කායික ශක්තියක් තිබිච්ච මේ කොසල් මහරජතුමා අඟුලිමාල සොරාව අල්ලන්න යන්නේ කාත් එක්කද අශ්ව 500ක් තියෙන බලැණියක් එක්ක ඇයි එහෙම යන්නේ පින්වතුනි කොසල් මහරජතුමා හිතනවා බැරි වෙලාවක්වත් අඟුලිමාල පලා යන්නට උත්සාහ කළොත් ඔහුගේ පසුපසින් වේගින් ගමන් කරන්න පුළුවන් අශ්ව නිසා බැරි වෙලාවක්වත් මේ මිනිසුන් කියනෝ වගේ අඟුලිමාල සොරා වේගින් ඇවිල්ලා අපට පහර දෙන්න පටන් ගත්තොත් අපට අශ්වයන්ගේ පිට නැගලා නවත බේරිලා එන්නත් පුළුවන්. දැන් පාබල හමුදාවක් ඇත් හමුදාවක් අරගෙන ගියාට ඒ තරම් වේගයක් නැහැ. රත හමුදාවක් අරගෙන ගියාට අශ්වයන් තරම් වේගයක් නැහැ. ඒ නිසා මේ අශ්ව හමුදාවක් අරගෙන යන්නේ යම් කරදරයක් විපත්තියක් වුණොත් බේරිලා එන්න. එතකොට මං සදහන් කළේ පින්වතුනි මෙතනදී හිතන්ඩ නීතරම් කායික ශක්තියක් තියෙන කොසල් මහ රජතුමා යුද්ධයට දක්ෂ සටන්කාමියෙක් වෙච්ච කොසල් මහ රජතුමා අඟුලිමාල කුමාරයාගේ තේජවන්ත භාවයට පිංගුතුනි බයටපත් වුණා. ඒතොර හිතන්ද මොනතරම් තේජවන්ත බවක් අඟුලිමාල කුමාරයාට පිංගුතුනි තියෙනවද? දැන් කොසල් මහ රජතුමා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ජේතවනාරාමයට යනවා. අපි එමනම් කාලයත් නිමවටපත් වෙලා තිබෙන නිසා ලබන සතිය දේශනාවේදී සාකච්ඡා කරමු. මේ අඟුලිමාල සොරාව අල්ලන්න යන්න කලින් ඇයි කොසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ගියේ කියලා. ලබන සතියේ කාරණාව සාකච්ඡා කිරීමේ ආරවණි අදට මේ දේශනාව අපි නිමාවටපත් කරනවා. හොඳයි වෙනනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයා කිරිහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර පරසංගස්වැව පාරාගොඩ පදිංචි ඕලු ධම්මිකා සිරිසේන මහත්මිය ඇතුළු පෞලේ පිංගුතුන් පිරිස. ඒ පිංගුතුන් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොලිසියේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි රුවන්වැලි සෑය පූජා භූමියේ රාජකාරියේ යෙදී සිටියදීම හදිසියෙම හෘදයාබාධයක් හේතුවෙන් 2019 11 මස 29 වන දින මිය පරලෝ යන්නට යෙදුණු ආර් එම් පාලින්ද සිරිසේන ආදරණීය ස්වාමි පුතුණුවන්ගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම සිහිපත් කරමින් එතුමාට පුණ්‍යානුමෝදනා කරමිනුයි අද මේ උතුම් පින්කම සිද්ධ කරනු ලබන්නේ. මං හිතනවා බොහොම වාග්ය සම්පන්න වාසනාවන්ත මරණයක් වාසනාවන්ත ජීවිතයක් එතුමා ජීවිතේ ලැබලා තියෙන්නේ. කෝටි ලක්ෂයක් සක්වල තියෙන එකම මහා චෛත්‍ය රුවන්වැලි මහා සෑය පූජා භූමිය තුල හරියට භාග්‍යවතුන් වහන්සේගේ සෙවණයට හිටිය දීමිය ගියා වගේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දකිමින් මිය ගියා වගේ ඒ රාජකාරියේදී සිටි පාලින්ද සිරිසේන මහත්මා මිය පරලෝ යන්නට ඉදලා තිබෙන්නේ. එතුමා ජීවිතේ බොහෝ පින්දහම් කරගන්නට ඇති ඒ මහා චෛත්‍යයකට ආරක්ෂාවක් සලසලා
එවගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්ට දායකත්වයේ දරලා තවත් බොහෝ කුසල් දහම් රැස් කරගත්තා ඒ සියලු කුසල් ඒ ඇත්තන්ට අනුමෝදන් වේවා එතුමාගේ භවගාමී ජීවිත සුවපත් වේවා එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු එවැගේම 2026 වෙනි මාසේ 27 වන දින මියගිය පීපී සිරිසේන ආදරණීය පියාණන්ටත් එවැගේම 2000 වසරේ 7 වෙනි මාසේ 3 වන දින මියගිය එල්.ටී.ඒ. සන්ධ්‍යා කුමාර සොහොයිරියටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඕන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. එවැගේම සුජීවත්ව සිටින දෙමාපියන් සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දුවදරුවන් හැම දිනාටමත් තමන්ගේ දරුවන් වන සස්මිත රාජගුරු රවිෂ රාජගුරු කියන මේ දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ විලාවේදී සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. දේශිකානන් වහන්සේ වන මාතර මහින්ද ස්වාමින් වහන්සේටත් net fm කාර්ය මණ්ඩලයටත් මුළු මහත් රටවැසි ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. එවැගේම ලෝකයටම බයක් උපදවා තිබෙන කොරෝනා රෝගය ලෝකෙන් තුරන් කරන්නට මේ උතුම් කුසල ධර්මයේ ආනුභාවය හේතු වාසනා වේවා කියලා මේ විලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. එමනම් ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඒ ආකාරයට මිටු කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ විලාවේ ආශිර්වාදේ කරනවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් ලගා කරගත්තා වූ කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ගහාම්බීර ධර්මය මට අඩුවක් පාඩුවක් නැතු උගන්වන මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්නට ශක්තිය ලැබේවා. මියගිය මාගේ පියාණන්ටත් පරලෝකී ජීවිතය සුවපත් වන්නට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් එවගේම සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට මඟ පෙන්වූ කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එවගේම රැස් කරගත්තා වූ සියලු කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහ චුම්මට්ටහ දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං. ආකාසට්ටහ චුම්මට්ටහ දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහ චුම්මට්ටහ දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.